ඒවගේම අපි ආර්ථිකය අනිත් පැති බලලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවාද 70%ක් පමණ මේ රටේ තවමත් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ඒ නිසා ග්‍රාමීය සංවර්ධනය ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශාල අවධානයක් අපි යොමු කළ තිබෙනවා. ග්‍රාමීයව තියෙන ප්‍රශ්න විසඳන්නට, ග්‍රාමීය අටතල් පහසුකම් දියුණු කරන්නට, ග්‍රාමීය පාරවල් සංවර්ධනය කරන්නට, මම ගිය හුඟක් පළාත්වල පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි එදා පානීය ජලය ව්‍යාපෘති රාශියක් ආරම්භ කරා. මේක ඉදිරියට ගෙන ගිහිල්ලා පානීය ජලය, පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දෙන්නට ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සෞඛ්‍ය තාමත්ම වැදගත්. ග්‍රාමීය රෝහල්වල පහසුකම් අපි දියුණු කළ යුතුයි. ග්‍රාමීයව සෞඛ්‍ය ඉදිරියට ගෙනියන්නට අද විශාල වශයෙන් ඒ වගේම කසල කළමනාකරණය අද දියුණු ක්‍රමවේද තියෙනවා. කසල කළමනාකරණය සඳහා ප්‍රාදේශීය සභාවන් තුලින් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. අපි මෙන්න මේවට අවධානය යොමු කරනවා. ඒ වගේම පාසල් ඉහළ තත්ත්වයට ගෙන එන්නට මේ සෑම ශේෂ්ත්‍රයකටම අපි අවධානය යොමු කළා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා අපි විශාල මුදලක් අපි ආයෝජනය කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. අද අපි දන්නවා ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා අපේ දරුවන් අතරමං වෙනවා ඒ විභාගවලට ආවට පස්සේ. අද අපේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ විභාග කේන්ද්‍රීය කරගෙන, ශිෂ්‍යා කේන්ද්‍රීය කරගෙන නෙවෙයි. අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න ඕන දීර්ඝකාලීන වශයෙන්. මුත් කෙටි කාලීන වශයෙන් අපි දන්නවා අපේ ශිෂ්‍යයන් ලක්ෂ දෙකක් උසස් පෙළ සමත් වෙනවා. නමුත් 30,000කට පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට පුළුවන් වෙන්නේ. අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම අපි සියලුම ශිෂ්‍යයන් උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අවස්ථාවක් ලබා දෙනවයි කියන එක අපි තහවුරු කරනවා. ඒ වගේම කාර්මික සහ තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන්නට, විශේෂයෙන්ම කලා අංශේ සමත් වෙන ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණය සහ කම්පියුටර් තාක්ෂණයේ අධ්‍යාපනය ලබන්නට ඒ පාඨමාලා අපි සකස් කරන්නට ඕන. එතකොට තමයි ඒගොල්ලන්ට උපාධියට පස්සේ හොඳ රැකියාවක් ගලවා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම කෙටි කාලීනව අද ලෝකේ තොරතුරු තාක්ෂණය මුල් කරගෙන විශේෂයෙන්ම මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක තුලදී පුහුණුව ලබා දීලා එයාට හොඳ රැකියාව වේතනයක් ලැබෙන රැකියාවකට ඔවුන යොමු කරන්නට පුළුවන්. අපි අද අපේ රටේ තියෙන තොරතුරු තාක්ෂණයේ කම්පියුටර් තාක්ෂණයේ ඉදලා ඉන්න සමාගම් සමග සාකච්ඡා කරා. ඒ අය දැනට ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් ගෙනෙනවා. නමුත් ඒක අපි ඩොලර් බිලියන 3ක් හෝ 5ක් දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ සඳහා පුහුණුව ලැබපු ඒ නිපුණත්වයේ තිබෙන ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේ නිසා අපි කෙටි කාලීනව අපි මේ ළමයි ඒ ශිෂ්‍යයන්ව අපිට පුහුණු කරන්නට පුළුවන් රජයා සහ පුද්ගලික අංශයක්ව. මේ අනුව අපිට පුළුවන් වෙනවා විශාල වශයෙන් ඒ තරුණ තරුණියන්ගේ අසහනය නැති කරන්නට. ඒ වගේම මම ගිය හැම තැනකම අපි ප්‍රදේශවාසීන් හමු වුණාම ඒ අයගෙන් ඇහුවම මොනවද තියෙන ප්‍රශ්න කියලා, ඒ අය හැම එක්කෙනෙක්ම හැම තැනකම කියන්නේ අපිට අපේ රට
ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ ආරක්ෂාව. අපි එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරා පමණක් නෙවෙයි, මේ රටේ ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවන්නට ඉඩ නොතන පරිදි අපි ආරක්ෂක සැලසුමක් යොදලා තිබුණා. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධ්‍යාංශ එකතු කළා. එදා පොලිසියේ තිබුණු TID ත්‍රස්තවාදී ඒකකේ කොට්ටාසය, තත්ස්වාදී මර්ධන කොට්ටාසය, ඒ වගේම අපරාධ මර්ධන කොට්ටාසය, මේවා එදා අපි පාවිච්චි කරේ TID එක, CID එක, මේවා එදා අපි පාවිච්චි කරේ ත්‍රස්තවාදීන්ව හොයන්න, ඒ වගේම පාතාලය අය හොයන්න. නමුත් මේ ආණ්ඩුවේ අය පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ට පසුපස ගිහිල්ලා උන්ට දඬුවම් කරන්නට. මෙන්න මේකයි වෙනස. ඒකින්ද තමයි එදා අපි යොදපු ඒ ආරක්ෂක සැලැස්ම කැඩිලා ගියේ. මේ බුද්ධ්‍යාංශ නිලධාරීන්ව හිරගත කරා, අභූත චෝදනා ගෙනල්ලා, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මානසිකත්වයේ කඩා දැම්මා. ඒ අයව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට අවශ්‍ය සැලසුම් සකස් කරා. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩලයේ හිටියේ විදේශීය බලපෑම් වලට යටවෙන, එයාගේ මතවලට යටවෙන, ඒ වගේම අපේ මානුෂික මෙහෙයුමට රණවිරුවන්ට විරුද්ධව හැමතිස්සම කටයුතු කරපු විවිධ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් වලට යටවෙන ඇමති මණ්ඩලයක්. එයාට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කිසිම අවධානයක්, අවබෝධයක් තිබුණේ නැහැ, ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි සියලුම බුද්ධි තොරතුරු, අවශ්‍ය බුද්ධි තොරතුරු විදේශ බුද්ධි සේවාවකින් ලැබිලත් මේ ඇයට බැරි වුණා එදා පාස්කු ඉරිදා ඒ පහර දීම වළක්වා ගන්නට. ඒ නිසා අපි අභියෝගවලට මුහුණ දීලා ඒ අභියෝග ජයගත්තා. මේ රටේ ආරක්ෂාව වේවා, මේ රටේ සංවර්ධනය වේවා, මේ සෑම අතින්ම. අපි දැනට තිබෙන මේ අභියෝගත් අපි බාරගෙන අපි ජය ගන්නවා. නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාන්සේලා හැම විටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාසය තිබ්බා. ඒ නිසා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් අගලවත් ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.